සමිනාස තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේ කතා කරනකොට එහෙමනේ මේ දැන් ওই පච්චුප්පන්න මොහොත කියන එකත් ස්වාමිනාස අපිට පණවන්න බෑ නේද මේ මොහොත කියන ගැන හිතන කොටත් ඒක මිය ගිහිලා ඉවරයි නේ ඊළඟ මොහොත එනකොට හරියට හරි. පච්චුප්පන්න කියලා මොහොතක් අපි පණවන්නේ පච්චුප්පන්න ධර්ම පණවන්න. පච්චුප්පන්නස්ස යෝ ධම්මා. තත්ත තත්ත විපස්සති. අපි පච්චුප්පන්න කියන එක මේ සම්මුතිය තමයි වර්තමානි කියලා පණවගෙන තියෙන්නේ. සම්මුතිය අපි පණවගෙන තියෙන්නේ වර්තමානි කියලා. නමුත් වර්තමානි කියලා කාලයක් ඇත්තටම නෑ. තියෙන්නේ අතීතය සහ අනාගතය කියලා කාල දෙකක් විතරයි. වර්තමානය කියල එකක් නෑ. හැමතිස්සම තියන්නේ අතීතියයි අනාගතයයි. අතීතය කියන ගෙවිච්ච කාලය අනාගතය කියන නූපන් කාලේ. එතකොට මේ මියගිය කාලයයි නූපන් කාලය අතර තියෙන මේ මියගිය කාලයයි නූපන් කාලයයි මුණ ගැහෙනත ලක්ෂයට තම අපි මේ පච්චුප්පන්න මොහොත කියලා කියන්න නැත්තම් වර්තමානය කියලා ගැන වර්තමානය කියලා කියන්නේ අපිට ක්ෂණයක් වශයෙන්වත් පණවන්න බැරි තරම් කාලයක්. එහෙම පණවන්න ඇත්තටම කිව්වොත් කාලයක් නෑ. කොහොමද පණවන්නේ? මම කියන වචනේ මං උදාහරණ මිටිසක මම කියන වචනේ. මම කියන වචනේට අකුරු දෙකයි තියෙන්නේ. එතකොට මම කියන වචනේ මේ අක්ෂර දෙක අපිට එක සැරේ උච්චාරණය කරන්න බෑ. එතකොට අකුරු දෙක දෙපාරකට කියන්නේ නේ මාම. එතකොට මාම කියන වචනේ කියද්දි දෙවන පළමු මයන් උච්චාරණය කළ දෙවන මයන් උච්චාරණය කරද්දී පළමු මයන් අතීතයට ගත වෙලා ඉවරයි. එතකොට අතීතයට ගිහින් දෙවන මයන් උච්චාරණය කරන මොහොත වෙනකොට එතකොට දෙවන මයන් උච්චාරණය කරලා ඉවරුනහම ඒකත් අතීතයට ගිහින් ඉවරයි. එතකොට එහෙනම් මම කියන වචනේ කියන තරම්වත් වර්තමානයක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට ඒ අක්ෂර දෙකම උච්චාරණය වෙලා ඉවරුනහම මේ දෙකම අතීතයට නිරුද්ධ වෙච්ච රූප දෙකක්. එතකොට එහෙනම් අතීතයට නිරුද්ධ වෙච්ච මේ රූප දෙක ආවර්ජනය කරලා බලලා තමයි මනසින් තේරුම් ගන්නේ මම කියලයි මේ කිව්වේ කියලා. එතකොට මනසින් මේ මම කියන වචනේ තේරුම් ගන්නකොට වර්තමානයේ ගිලිහෙලි ඉවරයි තමයි. ඒ කියන්නේ මම කියන වචනේ කියලා තේරුම් ගන්න තරම්වත් සුළු කාලයක් අපට වර්තමානයේ කියලා පණවන්න බෑ. උදාහරණ උන් සරලම උදාහරණයක් කිව්ව මම කියන්නේ පුංචිම වචනයන්නේ පුරුම වර්තමානයක් අපට නෑ. එහෙනම් මේ මම කියන වචනය අපි තේරුම් ගන්නකොටත් වර්තමානය කියන එක අතීතයට නිරුද්ධ වෙලා ඉවරයි. එහෙනම් වර්තමානයක් කියල එකක් පණවන්න තැනක් ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. ගැඹුරින්ම බැලුවාම පවතින්නේ මියගිය කාලයක් සහ නූපන් කාලයක්. අතීතයේ සහ අනාගතයේ කියලා මේ දෙකට කියන මේ දෙක අතර පවතින ලක්ෂයට කියනවා වර්තමානී කියලා. එහෙනම් වර්තමානී කියන්නේ ලක්ෂයක්. අංශු මාත්‍ර ලක්ෂයක් විතරයි. ක්ෂණයක් කියන්නත් බැරි තරම් සුළු කාලයක් විතරයි ඒක. මේ නිසා හැමතිස්සෙම අපි දැනගන්න ඕන පච්චුප්පන්න මොහොත කියලා අපි කිව්වට එහෙම පච්චුප්පන්න මොහොත කියලා එකක් ඇත්තටම පණවන්න පුළුවන් තැනක් නැහැ. පච්චුප්පන්න ධර්ම තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ. පච්චුප්පන්න ධර්මයේ තමයි ප්‍රධාන වශයෙන් චක්කු විඥානයි. විඥානි තමයි පච්චුප්පන්න ධර්මයේ ප්‍රධාන වශයෙන්. මොකද විඥානි විතරක්නේ අනිත්‍යවත් පච්චුප්පන්න තමයි. නමුත් ප්‍රධාන වශයෙන් භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ අපිට මෙන්න මේ විඥානි මේ සිත පච්චුප්පන්න බව දකින්න. එතකොට තමයි සියලු දෘෂ්ටිංගෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් අර ලෝකයක තියෙනවා එකම සිතක් මට තියෙන්නේ එකම සිතක් මේ තියෙන්නේ කියලා රැවටෙනවා. ඒ සිත පිරිසුදු කරගන්න ඕන කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකම සිතක් මේ තියෙන ඒ සිත ප්‍රදා පිරිසිදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ හැම දේශනාවක් කළනේ. සිත කියන එක පච්චුප්පන්න ධර්මය. ඒ මොහොතේ හටගන්න හේතුඵලයක්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. අන චක්කු විඤ්ඤාණේ පච්චුප්පන්න ධර්මයක්. ප්‍රත්‍යංගෙන් හටගත ධර්මය. එහෙනම් පච්චුප්පන්න කිව්වේ මෙන්න මේ මොහොතේ ප්‍රත්‍යංගෙන් සමුදේවන ධර්ම. ඒ සියල්ල පච්චුප්පන්න ධර්ම. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ විඤ්ඤාණය සම්බන්ධයි. එහෙනම් විඤ්ඤාණය තමයි ප්‍රධාන වශයෙන්ම ගත්තාම අපි දකින්න ඕන පච්චුප්පන්න ධර්ම. ඒ කියන්නේ දැන් අපිට මේ ජීවත් වෙනවා කියලා මේ දැනෙන්නේ මේ මොහොතේ. දැන් මේ මොහොතේ දැනින්. දැන් අතීතේ ජීවත් වුණා කියලා දැනුණා. ඒක අදාළ නැහැ. අනාගතේ ජීවත් වෙනවා කියලා දැනිනවා. ඒකත් අදාළ නැහැ. මොකද අතීතේ ගෙවිල ඉවරයි. ඒ නිසා ඒකත් අත්දකින්න බෑ. අනාගතේ උදා වෙලා නැහැ. ඒ නිසා ඒකත් අත්දකින්න බෑ. එහෙනම් අත්දකින්න පුළුවන් මොහොත මේ මොහොත. එහෙනම්
මේ මොහොතේ තමයි ජීවත් වෙනවා කියලා දැනින්. මෙන්න පච්චුප්පන්න මොහොත කියන්න පුළුවන් ඒ අර්ථයෙන්. නමුත් අපි දැන් ගැඹුරින්ම ගිහින් බැලුවාම අපිට කාලයක් පනවන්න බෑ ඇති. දැන් අපිට කියන්න පුළුවන් දැන් මේ පච්චුප්පන්න මොහොත දැන් මේක තමයි අපේ වර්තමානයි කියලා. වර්තමානයි කියලා අපිට යම්කිසි කාල පරාසයක් පනවන්න පුළුවන් වුණාට වර්තමානයි කියලා පෙන්වා දෙන්න කාලයක් නෑ. නිශ්චිත වශයෙන්. නිශ්චිත වශයෙන්. මෙන්න මේ කාලයටයි වර්තමානයි කියන්නේ කියලා. කොහොමද පෙන්වා දෙන්නේ? අතීතයක් පෙන්වා දෙන්න පුළුවන්. අතීතෙට ගෙවිච්ච නිරුද්ධ වෙච්ච අතීතය. මෙන්න මේ අතීතය. අනාගතයත් අපිට පෙන්වන්න පුළුවන් මේ නූපන්න අනාගතය මෙසේ කියලා. නමුත් වර්තමානයේ කියලා අපිට පෙන්වන්න හරියටම ලක්ෂයක් නැහැ. මොකද සෑම මොහොතකම අනාගතය අතීතය බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ නූපන් කාලයේ ඉපදෙනවත් එක මේක මිය යනවා. එතකොට මොකද වෙන්නේ? අතීතයයි අනාගතය අතර ලක්ෂයක අපි ජීවත් වෙනවා වර්තමානයේ කියලා හිතාගෙන. නමුත් වර්තමානයේ කියලා පනවන්න සත්‍ය වශයෙන් ගත්තාම කාලයක් නැහැ. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබතුමිය ඇවිල්ලා. ඒ වගේ තව ප්‍රශ්න අහන්න ගැඹුරු ප්‍රශ්න. අතීතය අතීතය අනාගතය කියලා ගන්නෙ ස්වාමිනස මේ මොහොතේනේ. අපි අතීතය කියලා හිතන්නෙත් මේ මොහොතේ. අනාගතය කියලා හිතන්නෙත් මේ මොහොතේ නේද? ඒක තමයි පැහැදිලි. මේ මොහොතේ කියන්නේ අතීතය කියලා අතීතං නාත්තාගමිය නප්පටිකංක අනාගතං යදතීතං පහිනංච පහිනංච අපත්තංච අනාගතං. දැන් ගෙවිච්ච අතීතයක් තියෙනවනේ. තියෙනවා. නෑ නෑ එහෙම ගත්තොත් එහෙම ස්කන්ධයකට අතීත වර්තමාන අනාගත කියලා කාල තුනක් පනවන්නේ. අතීතය කියන්නේ අතීතය අනාගතය කියන්නේ අනාගතය වර්තමානය කියන්නේ මං කිව්වේ වර්තමානය කියන්නේ ඒක ක්ෂණයක් විතර අපිට ඒක හරියට මෙන්න මේ කාල පරාසය කියලා පනවන්න බෑ ඒ ඒ මොහොතේ උදාවන දිමේශයක් විතරයි වර්තමානය කියන්නේ ඉතින් අතීතය කියන්නේ එසේ ගෙවිච්ච වර්තමාන අනාගතය කියන්නේ තාම නූපන් වර්තමාන එහෙම ගත්තාම ඔව් හැම වෙලෙම ස්වාමීන් වහන්සේ අතීතයයි අනාගතය අතර විතරම අපි දෝලණය වෙන්නේ අතීතයත් අත්හැරලා දාන්න අනාගතයත් අත්හැරලා දාන්න මොකද අතීතයත් අසාරයි අනාගතයත් අසාරයි අතීතයත් අසාර අනාගතයත් අසාර නම් වර්තමානයේ සාර වෙන්න පුළුවන්ද අනිවාර්යෙන් මොකද සියලුම අතීත රූප වර්තමානයේ සිට අතීතයට නිරුද්ධ වෙච්ච ඒවා එහෙනම් කාටවත් කියන්න බෑ වර්තමානයේ සාරයි කියලා මොකද වර්තමානයත් අසාරයි. එහෙනම් අතීතයත් අසාර නම් අනාගතයත් අසාර නම් වර්තමානයත් අමුතුවෙන් ආ කියන්න දෙයක් නැහැ. වර්තමානයත් ඒකාන්ත වශයෙන්ම අසාරයි. වර්තමානය කියලා අපිට නිසිත වශයෙන් කාලයක් පනවන්න බෑ. නමුත් අපිට අතීතයත් වර්තමානය අතීතයත් අනාගතයත් අතර පවතින යම් ලක්ෂයක් ඇත්නම් ඒ ලක්ෂය අපි වර්තමානය කියලා අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එපමණයි. ඉතින් ඒක නිසා හැමතිස්සෙම ගුවනින් බලන්න මේ පච්චුප්පන්න ධර්මය කියන්නේ මේ ප්‍රත්‍යයෙන් මේ ධර්ම උපදින මොහොතේ මේ විඥානෙ හටගන්න මොහොතේ. ඉතින් මේකනේ දැන් කිව්වේ දැන් අතීතයේදී මම හඬලා තියෙනවා, hina වෙලා තියෙනවා. අනාගතේ මම හඬනවා, hina වෙනවා. ඒකක්වත් අදාළ නැහැ. අදාළ වෙන්නේ මේ මොහොතේ හඬනවද hina වෙනවද කියන කාරණේ විතරයි. අතීතේ කොච්චර ඇඬුවත් hina වුණත් ඒව අතීතේ නිරුද්ධේජ රූප. අනාගතේ කොච්චර hina වෙනව අඬනවා කියලා හිතුවත් ඒව අනාගතේ නූපන් රූප. තාම නූපන් රූප. එතකොට එහෙනම් අන බලන්න අතීතස්මින් රූප අතීතස්මින් රූපස්මින් අනපෙක්කෝ හෝති. අනාගතං රූපං නාභිනන්දති. පච්චුප්පන්නස යෝදම්ම පච්චුප්පන්නස රූපං කොහොමද? පච්චුප්පන්නස රූපං නිබ්බිදාය විරාගාය නිරෝධහය සංවත්තන්ති. අන බලන්න. එහෙනම් අතීත රූපය අනපේක්ෂා කළ යුතුයි. අපේක්ෂා නොකළ යුතුයි. අනාගත රූපය අතීත රූපය අපේක්ෂා නොකළ යුතුයි. අනාගත රූපය අභිනන්දනය නොකළ යුතුයි. අනාගත රූපය සතුටින් ප්‍රාර්ථනා නොකළ යුතුයි. සතුටින් බලාපොරොත්තු වෙන අනාගත රූපය. එයත් අපේක්ෂා නොකළ යුතුයි. එයත් සතුටින් ගැන අනාගත රූපය ගැන සතුට නොයිපදේවිය යුතුයි. අනාගතය ගැන සතුටු වෙනවා අපි. අනාගතයේ මෙබඳු රූප මුණ ගැහෙනවා කියලා සතුටු වෙනවා. ඒකට අභිනන්දනය කියන්නේ. එහෙම අභිනන්දනය නොකළ යුතුයි. නාභිනන්දති. වර්තමාන මොහොත නිබ්බිදාවට විරාගයට නිරෝධයට භාජනය කළ යුතුයි. ඒ කියන්නේ වර්තමාන මොහොතේ නම් නිබ්බිදාවටපත් වෙන නම් මොකද කරන්න ඕන? අතීත රූපය අපේක්ෂා කරන්නේ. අනාගත රූපය ගැන සතුටු වෙන්නේ. වර්තමාන රූපය ගැන කලකිරෙන. නිබ්බිදා කිව්වේ ඒකයි. නිබ්බිදාය විරාගයි නිරෝධයයි.
පච්චුප්පන්න ස්වරූපං. එහෙනම් වර්තමාන රූපය ගැන නිබ්බිදාවට පත් වෙනවා. එතකොට විරාගයට පත් වෙනවා. එතකොට නිරෝධයට පත් වෙනවා. එහෙනම් නිබ්බිදාවට පත් වෙන්නේ කොහොමද වර්තමාන රූපය ගැන? කොහොමද? කියන බලන්න කවුරු හරි. වර්තමාන රූපය ගැන කලකිරීම නැත්නම් නිබ්බිදාව ඇතිවීම සඳහා අප කුමක් කළ යුතුද? ඔව්. තතතත ඉපස දෙකකට මදි. තව ටිකක් පැහැදිලි කරොත් වර්තමාන රූපය කෙසේ නුවණින් දැකිය යුතුද? ඈ? ආදීනව දකින්න අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට හඳුන්වන්න. ආන්. වර්තමාන රූපය ආදීනව දකින්න ඕන අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්. එතකොට මොකද වෙන්නේ? වර්තමාන රූපය ගැන නිබ්බිදාවට පත් වෙනවා. නිබ්බිදාවට පත්වන්නේ නැත්නම් කලකිරෙන්නේ නොඇලේ. නොඇලෙන්නේ මේදී. නිබ්බිදාවට පත් වුණා ගැන කලකිරුණා. කලකිරුණාම මොකද වෙන්නේ? විරාගයට පත් වෙනවා. නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති. විමුත්තස්මින් විමුත්තමීති ඥානං හෝති. එතකොට මොකද වෙන්නේ? කලකිරීම නිසා විරාගය ඇති වෙනවා. විරාගය නිසා විමුක්තියට පත් වෙනවා. විරාගය කිව්වේ ඇසුරු නොකරන ස්වභාවය. එහෙනම් යමක් ගැන මේ පංච උපාදානස්කන්ධය ගැන ප්‍රඥාවෙන් කලකිරුණාම පංච උපාදානස්කන්ධය ගැන නිබ්බිදාවට පත් වුණා කියන. එතකොට මේ නිබ්බිදාවට පත් වුණාම පංච උපාදානස්කන්ධය ඇසුරු කරන්න තියෙන උමනාව නැති වෙලා යනවා. අන්න එතකොට කිව්වා විරාගයට පත් වුණා. විරාගයට පත් වුණාම මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය තවදුරටත් ආස්වාද පිණිස ඇසුරු කරන්නේ නැත්නම් එහෙනම් ඒ මනසේ රාග දේශ මොහ චේතනා උපදින්නේ නැහැ. එහෙනම් සංඛාර නිරෝධයි. අන්න නිරෝධයි. අන්න නිබ්බිදාය විරාගාය නිරෝධාය. එහෙනම් පච්චුප්පන්න මොහොතේ අපි කරන්න ඕන මොකද්ද? සියලු රූප, සියලු වේදනා, සියලු සංඥා, සියලු සංකාර, සියලු විඥාන අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත වශයෙන්, අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කිරීම. එහෙනම් ජීවත් වෙන්නේ කොයි වෙලාවේද ඔබ? කොයි වෙලාවේ ජීවත් වෙන්නේ? ආන්. එහෙනම් ඔබට විදර්ශනා කරන්න තියෙන කොයි වෙලාවද? ආන්. මේ වෙලාව. මොකද ඔබ ජීවත් වෙන්නේ දැන් ඔබ අවිද්‍යා තෘෂ්ණාවෙන් ජීවත් වුණොත් නම් ජීවත් වෙන්නේ කොහෙද? අතීතයේ හෝ අනාගතේ? අන්න බලන්න. අවිද්‍යා තෘෂ්ණාවෙන් යුක්ත ලෝක සත්‍ය ජීවත් වෙන්නේ එක්කෝ අතීතේ. මැරිච්ච අතීතයක ජීවත් වෙනවා. අතීතයේ ලද ආස්වාදයන්, අතීත කරපු කියපු දේවල් මෙන්න මේවා හිත හිත අතීත රූපේ අපේක්ෂා කරමින් ජීවත් වෙනවා. ඒ කියන්නේ අනාගතේ නැවත අතීතය අත්දකින්න. අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්ද අනාගතයේ දවසක් එයි කියලා එහෙම හිතාගෙන ඉන්නවා. එයා අතීතයේ ගිලිහි ගිය රූපේ නැවත අනාගතේ ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා එයා අතීත ජීවත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා. ඔය විශේෂයෙන් තරුණ ළමයි එහෙම අනාගතයේ ජීවත් වෙන්නේ. එයා ජීවත් වෙන්නේ අනාගත රූපය තුල. එතකොට එයා අනාගතේ මෙහෙම වෙයි, මෙහෙම වෙයි. දැන් ඔය ඔකේ පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔය අතීතයේ ජීවත් වෙන්නේ කවුද කියලා බැලුවොත් බොහෝ විට වැඩිහිටියෝ. බලන්න පොඩක් කල්පනා කරලා පුදුම තැනක් එක වැඩිහිටියෝ. වයසට යන්න 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 එයාගේ අතීතයේද වැඩි අනාගතයේද වැඩි? අතීතේ. ඒ නිසා එයාට බලන්න වෙන්නේ දීර්ඝ අතීතයේ දිහා. එතකොට එයා අතීතයේ දිහා බලනවා. එහෙනම් වැඩිහිටියෝ හැමතිස්සෙම අතීතය ස්මරණය කරමින් ජීවත් වෙනවා. මොකද එයාලා අනාගතය ගැන හිතන්න බයයි. අනාගතේ තියෙන මොකද්ද? මරණේ. අනාගතය ගැන හිතුවහම පේන්නේ මරණේ. ඒ නිසා වැඩිහිටියෝ එයාලගේ අතීතයේ දීර්ඝයි අනාගතේ කෙටි නිසා ඒකට අර දීර්ඝ අතීතය ස්මරණය කරමින් ජීවත් වෙනවා. තරුණ ළමයි ගත්තාම තරුණ ළමයින්ගේ අතීතයේ කෙටි අනාගතයේ දීර්ඝයි. එතකොට ඒ අය අන්නර අනාගතය ගැන සීන දක්මින් ජීවත් වෙනවා. අනාගතේ මෙහෙම ඉගෙන ගන්නවා, මෙහෙම අධ්‍යාපනික ජයග්‍රහණ ලබනවා, මෙහෙම උසස් අධ්‍යාපන ලබනවා, මෙහෙම රස්සා කරනවා, මෙහෙම ප්‍රේමයක් ඇති කර ගන්නවා, මෙහෙම කසාදයක් බැඳ ගන්නවා, මෙහෙම දරුවෝ ඇති කර ගන්නවා, දරුවෝ හට ගන්නවා, මෙහෙම දරුවෝ උපදිනවා. එරදැසි නොඑක් 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 ආකාරයෙන් අනාගතය ගැන සීන දක්මින් එයා ජීවත් වෙනවා. එහෙනම් තරුණ ළමයි කරන්නේ ගොඩක් වෙලාට අනාගතයේ දිහා බලාගෙන ජීවත් වෙන එක. එහෙනම් වැඩිහිටියෝ අතීතයේ දිහා බලාගෙන ජීවත් වෙනවා. තරුණ ළමයි අනාගතයේ දිහා බලාගෙන ජීවත් වෙනවා. එහෙනම් ධර්මාභෝධය නොලැබුවා නම් අනිවාර්යයෙන්ම ඔන්න ඔය විදිහට තමයි ජීවත් වෙන්නේ. වැඩිහිටියෝ අතීතයේ ජීවත් වෙනවා. මේක 100%ම නෙවෙයි. දෙකොල්ලම අඩු වැඩි වශයෙන් දෙපැත්තෙම ඉන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම වැඩිහිටියෝ අතීතයේ ජීවත් වෙනවා. තරුණ පිරිස අනාගතයේ ජීවත් වෙනවා. ඉතින් ධර්මාභෝධය නොලැබපු නිසා වර්තමානයේ ජීවත් වෙන කිසිවෙක් නැහැ. එන වර්තමාන ජීවිතේ යමෙක් ඇත්නම්
ඒ වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ චක්කු විඤ්ඤාණේ, සෝත විඤ්ඤාණේ, ගාහන විඤ්ඤාණේ, ජීවහා විඤ්ඤාණේ, කාය විඤ්ඤාණේ, මනෝ විඤ්ඤාණේ කියන මෙන්න මේ විඤ්ඤාණ හය සකස් වෙලා පවතින මේ මොහොත. මේ මොහොත තුල ජීවත් වෙන්නේ බුද්ධ ශ්‍රාවකයෝ විතරයි. පච්චුප්පන්නසයෝ ධම්මං තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්ධාමන ගෝහේ කිව්වේ ඒකයි. එතකොට අන්නේ මේ වර්තමාන මොහොත විදර්ශනා කරමින් ජීවත් වන්නා වූ බුද්ධ ශ්‍රාවකයා තමයි අතීතයත් අත්හැරලා අනාගතයත් අත්හැරලා මේ මොහොතේ පවතින පංචෝපාදානස්කන්ධයේ යථාර්ථය දකිමින් ජීවත් වෙන්නේ. අන්න එයා තමයි වර්තමානයේ ජීවත් වෙන කෙනා. වර්තමානයේ ජීවත් වෙනවා කියුවට දැන් ඔබ දන්නවා තර්කවාද වලට යන්න අවශ්‍ය නැහැ. වර්තමානයේ කියලා පණවන්න කාලයක් නැතිව අපි දැක්කා. නමුත් අපිට සම්මුතික වශයෙන් කියන්න වෙනවා වර්තමානයේ පච්චුප්පන්න මොහොත කියලා කිව්වේ මේ ගත වෙමින් පවතින මේ විඥානයේ හටගෙන තියෙන මොහොත. එහෙනම් විඥානයේ හටගෙන තියෙන මොහොත දෙකින් දෙකට මේ විදිහට පවතිනකොට අපිට අනාගත වර්තමානයක් වගේ එකක් පේනවා. මොකද විඥානයේ කියන එක අකණ්ඩව පවතිනවානේ මේ විදිහට. එතකොට අපිට පේනවා මේ ගත වෙන නිමේෂය තමයි අපේ වර්තමානයේ කියන්නේ. එහෙනම් මේ වර්තමාන මොහොත පිළිබඳ සිහිබුද්ධිය තියෙන්නේ බුද්ධ ශ්‍රාවකයන්ට විතරයි. අබුද්ධ ශ්‍රාවකයන්ට එහෙම වැටහීමක් කියලා එකක් ඇත්තෙම නැහැ. ඔවුන් ඉන්නේ එක්ක අතීතේ, එක්ක අනාගතේ. ඔවුන්ට වර්තමානයේ කියලා කාලයක් ගෝචර වෙන්නේ කොහොමදවත්? කියන්නේ වර්තමානයේ කියලා පණවන කාලයක් නැති බව හැබෑව. නමුත් අපිට සම්මුතික වශයෙන් ගත්තාමත් වර්තමානයේ කියලා පණවන්න පුළුවන් සම්මුතික කාලයක් තියෙනවා. ඒ කාලේවත් උන්ට ගෝචර වෙන්නේ නැහැ. ඒක තමයි මායාවේ හැටි. මේ සිත නැමැති මායාව කරලා තියෙන වැඩේ. සිත නැමැති මායාව හැමතිස්සෙම මොකද කරන්නේ? එක්ක අතීතය හිර කරනවා, එක්ක අනාගතය හිර කරනවා. ඇයි? වර්තමාන මොහොත ඊටාම සුළු මාත්‍රයයි. වර්තමාන මොහොතේ ඇත්ත දැනගත්තොත් එහෙම සසර ගමන අවසන් වෙනවා. ඒකයි භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ පච්චුප්පන් අතීතං ආත්වාගමේ නප්පටිකං කයනාගතය යතීතං පහිනංච අපත්තං චනාගතං පච්චුප්පන්නසෝ ධම්මං තතතත විපස්සති අසංහිරං අසංකුප්පං තං විද්ධාමනු බ්‍රෝහේ. ওই ગાථා දෙක බද්ධ කරත් සූත්‍රේ. ওই ગાථා දෙකෙන් පෙන්වන ඉතින් එහෙට නවතින්නේ නැතු උන්වහන්සේ අජ්ජවකේ චාතපං කෝජඤ්ඤා මරණසුවේ නහි නෝ සංගරන්තේන මහසේනන මච්චුනා කියලා ඒ මහා කරුණං අවවාද දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අතීතයත් අතහැලා දාලා අසාරු අතීතයත් අතහැලා දාලා අසාරු අනාගතයත් අතහැලා දැම්ම දවසට ඒ පුද්ගලයාට පේන වර්තමානයත් අසාරයි කියලා. එතකොට මොකද වෙන්නේ? තුන් කාලය ගැනම තියෙන චන්දරාගය මනසින් දුරු වෙලා යනවා. එතකොට අතීත ස්කන්ධ ගැන තියෙන චන්දරාගයත් මනසින් දුරු වෙලා යනවා. අනාගත ස්කන්ධ ගැන තියෙන චන්දරාගයත් මනසින් දුරු වෙලා යනවා. පච්චුප්පන්න වශයෙන් කොට නැගිට ස්කන්ධ ගැන තියෙන චන්දරාගයත් මනසින් දුරු වෙලා යනවා. එහෙනම් තුන් කාලයේම චන්දරාගයේ දුර වෙලා ගියාම, තුන් කාලයේ ගැනම තියෙන චන්දරාගයේ දුර වෙලා ගියාම, සියලුම ආකාරයන්ගෙන් ස්කන්ධ ගැන තියෙන චන්දරාගයේ දුර වෙලා ගියාම අන්න අකාලික වෙනවා. දැන් පණවණ්ඩාය කාලයක් නැහැ. එහෙනම් කාලය තියෙන්නේ අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කියන මේ ත්‍රිකාලය තුල මේ අවිජ්ජාන් තෘෂ්ණාවෙන් ගත කිරීම තුලයි මේ කාලය කියන එක අපිට මුණ ගැහින්නේ. වර්තමානි කියලා පණවන්නත් බෑ. මොකද අතීත, වර්තමාන, අනාගත කියන ත්‍රිකාලයෙන් පවතින සංකතය තුළ සංකත නිරුද්ධ වෙච්ච තැන අසංකතයි. අසංකතයට කාලයක් නැහැ. ඒ නිසා අකාලිකයි නිවන.